පළමුවෙනි විජේබාහු රජතුමා කල්පනා කරනවා ඇයි මම මෙතරම් සංවිධානාත්මකව මේ සටන කළත් මම පරාජය වෙන්නේ කියලා ඒ වෙලාවේ විජේබාහු රජතුමා කල්පනා කරනවා නැහැ මගේ සටනේ මගේ සටන් සංවිධානයේ කුමක් හෝ දුර්වලතාවයක් තියෙනවා ඔහු මේ ගැන සලකා බැලුවා ඔහු ඔහුගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා ඒ අනුව දරුවනේ ඔහුගේ විදේශ ප්‍රතිපත්තියද ඔහුගේ සටන ජය ගන්නට හේතුවක් වුණා එකක් තමයි ඔහුගේ විවාහ සම්බන්ධතා ඒ අනුව ඉන්දියාවේ තිලෝක සුන්දරි කුමරිය විවාහ කර ගැනීම ඉන්දියාවේ කාලිංග වංශික තිලෝක සුන්දරි කුමරිය විවාහ කර ගැනීමෙන් පළවෙනි විජේබාහු රජතුමා තමන්ගේ සටන් ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමට ඉන්දියාවේ කාලිංග දේශයෙන් ආධාර ලබා ගත්තා ඒ වගේම තම නැගණිය වූ මිත්තා කුමරිය දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයේ කුමරියකට විවාහ කරලා දුන්නා. ඒක නිසා මේ රාජ්‍යයන් දෙකෙන්ම තමන්ට උදව් උපකාර ලැබුණා සොලීන්ට එරෙහි සටන සංවිධානය කරන්න. ඒ විතරක් නෙවෙයි එතුමා තවත් ක්‍රම ශිල්ප කිහිපයක් භාවිත කළා. ඒ තමයි දරුවනේ මේ සොලීන් ඉතාමත් උනන්දුවෙන් සොලී දේශයෙන් ලංකාවට හමුදා ගෙන්වා ගනිමින් තමයි මේ පොළොන්නරුවේදී මේ සටන කරන්නේ ඒක නිසා විජේබාහු රජතුමා කෙතරම් උනන්දුවෙන් මේ සටන කළත් ඊට එරෙහිව සටන් කරන්න බැරි වුණේ ඒ දකුණු ඉන්දියානු සොලී රාජ්‍යයෙන් ලංකාවට හමුදා ගෙන්වා ගැනීම නිසායි ඒ අනුව විජේබාහු රජතුමා ඒකට පිළියමක් යෙදුවා ඒ තමයි ඉන්දියන සාගරය හරහා ඉන්දියාවේ සිට ලංකාවට හමුදා ගෙන්වීම නතර කළා මුහුදු මුර සේවයක් ආරම්භ කළා ඒ අනුව සොලී දේශෙන් කිසිම හමුදාවකට ලංකාවට පැමිණීමට නොහැකි වෙන ආකාරයෙන් මේ හමුදා ක්‍රියාත්මක වුණා. ඒ වගේම තවත් ක්‍රමයක් යෙදුවා. ඒ තමයි මේ සොලීන් ඉන්දියාව තුල අපේ දරුවෝ හොඳින්ම දන්නවා ඉන්දියාවේ ප්‍රාදේශීය රාජ්‍යයන් කිහිපයක් තියෙනවා දකුණු ඉන්දියාවේ. පාණ්ඩ්‍යයන් සොලීන් ඒ වගේම පල්ලවයන් මේ ආදී රාජ්‍යනි ප්‍රාදේශීය රාජ්‍ය අතර නිතරම ගැටුම් පවතිනවා. ඒ අනුව සොලීන් යම් රාජ්‍යයක් එක්ක ඉන්දියාව තුල සටන් කරන කාලයේදී ලංකාවේ සටන මෙහෙවන්න විජේබාහු රජතුමා මින් අනතුරුව කටයුතු කළා. මෙන්න මේ විදිහට කරුණු කාරණා සංවිධානාත්මකව සහ බුද්ධිමත්ව තීරණය කරමින් තමයි විජේබාහු රජතුමා ඊළඟ සටන සංවිධානගත කළේ මහා නාගහුල සිට. ඒ අනුව මහා නාගහුල තියෙන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ. ඔහු මේ සටන කරන්නේ පැති තුනකින් ප්‍රදේශ තුනකින් හමුදා යවනවා රජ රට දක්වා මුහුදුබඩ තීර දෙකෙන් හමුදා කණ්ඩායම් දෙකක් යන අතරේ මැද කඳුකරයේ ආශ්‍රිතව උඩරට ප්‍රදේශයට විශේෂයෙන්ම උඩරට ප්‍රදේශ මුල් කරගෙනමින් ඉන් එහා රජ රට දක්වා තවත් හමුදාවක් යොදවනවා ඒක නිසා සොලීන් පරාජයට පත් වෙන්නට මේක ප්‍රධාන හේතුවක් බවට පත් වුණා ඒ අනුව අවසානයේදී පළවෙනි විජේබාහු රජතුමා වසර 70ක් ලංකාවේ තිබිච්ච සොලී පාලනය නිමවට පත් කරමින් පොළොන්නරුවේ අසහාය නායකයා බවට පත් වුණා. ඒ අනුව පොළොන්නරුව කේන්ද්‍ර කරගනිමින් දේශීය පාලකයෙක් ලෙස නැගී සිටියේ පළවෙනි විජේබාහු රජතුමා. එතුමා අපේ රට තුල බහුමික අඛණ්ඩතාවයේ ඇති කරමින් ලංකාව එක්සේසත් කළ පොළොන්නරුව රාජධානියේ පළමු පාලකයා බවට පත් වුණා. ඒ වගේම එතුමාගේ කාලය තුල එතුමා විශාල වශයෙන් දේශපාලනයට නැඹුරුව සටන් ව්‍යාපාරයක නිරත වෙලා සිටියත් මේ කාලය තුල පරිහානියටපත් වූ බුදුදහම නගා සිටවන්නට කටයුතු කළා. ඒ අනුව එතුමාගේ ආගමික සේවාවන් යටතේ බුරුමේන් භික්ෂූන් ගෙන්වා ලංකාවේ උපසම්පදා කර්මයක් යන පිහිටවීම, ඒ වගේම පොළොන්නරුවේ තෙමහල් දළදා මන්දිරයක් ඉදිකිරීම සහ ශ්‍රීපාද මධ්‍යස්ථානයට යන ශ්‍රීපාද ස්ථානයට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම ඒ වගේම රත්නපුර ප්‍රදේශයේ ගිලිමලේ ගම ශ්‍රීපාදයට පූජා කරමින් ශ්‍රීපාද ස්ථානයේ නඩත්තුව සඳහා මේ ප්‍රදේශ වෙන් කිරීම එතුමාගේ සේවාවන් වෙනවා ඒ අනුව ලංකා ඉතිහාසයේ පොළොන්නරුව රාජධානියේ බිහි වූ දක්ෂ කීර්තිමත් රජ කෙනෙක් ලෙස අපිට මහා විජේබාහු රජතුමා හඳුන්වන්නට පුළුවන් ඒ අනුව අද දවසේදී මම විශේෂ අවධානය යොමු කළේ ලංකාවේ කීර්තිමත් රජවරු අතර පොළොන්නරුව රාජධානියට විශාල වටිනාකමක් එක් කරමින් අපේ රටට විශාල අභිමානයක් එක් කරමින් වසර 70ක් මෙරට පැවති සොලී පාලනය පරාජය කරමින් අපේ රට නිදහස් කරගන්නට කටයුතු කළ ඒ දක්ෂ පාලකයා පිළිබඳවයි හොඳයි දරුවනේ
අද දවසේදීත් මම පළවෙනි විජේබාහු රජතුමා ගැන කතා කරා වගේම තවත් දවසකදී පොළොන්නරුව රාජධානියේ තවත් කීර්තිමත් රජවරු පිළිබඳව ඔබ හමුවට කරුණු කාරණා රැගෙන එන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ කරුණු කාරණා පිළිබඳව ඔබගේ දැනුම වැඩි කරගන්නට හැකියාව ලැබෙන්නට ඇති. ඒ වගේම මගේ පාඩම් සමග දිගින් දිගටම සම්බන්ධ වෙන්න ඔබට ඉතිහාසයේ විෂය ගොඩක් පහසු වේවි. එහෙමනම් ඔබ අද දවසේදී මේ කරුණු කාරණා සමග රැඳී සිටමින් මගේ YouTube channel එක like කරන්න, share කරන්න, අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් දවසකදී හමු වෙමු. ආයුබෝවන්.